මේ අවස්ථාව වෙනකොට මේ රටේ මහජනතාව ඔක්කොම කොන්ද කැඩිලා නිබුහම නිවට තත්ත්වයට පත් වෙලා තියෙනවා. රතම කට්ටියක් එක්ක නිදහසේ මාතෘභූමිය මංකොල්ල කරනවා. කට්ටියක් ප්‍රසිද්ධියේම හොරකම් කරනවා. කට්ටියක් හොරෙන් කුණු කරනවා. මෙහෙම තත්ත්වයක් තියෙන රටක තමයි අද අපිට නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන්න වෙන්නේ. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න වෙලා තියෙනවා. අද අධිකරණයේ විභාගයට ගත්තා. ඔබ දන්නා නාගානන්දට වෙරහිව අවුරුදු 3ක තහනම තියෙන නීති ස්මෘති ඒ නඩුව. මේ නඩුව අද විභාගයට ගත්ත මිනිස් මණ්ඩලයේ මිනිස්කාරු 3 දෙනාගෙන් දෙන්නෙක්ම මේ අවස්ථාව වෙනකොට අධිකරණයේ දූෂණ චෝදනා මත දූෂණ කොමිසම හමුවේ නඩු පවරා ඇතිය. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ජාතික ලැහිතු නඩුව පාවා දීම හා කාපර්මිට් නඩුව පාවා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබු මිනිස්කාරුවෝ. ඒ නිසා ඔවුන්ට එරෙහිව මේ නඩුව විභාගයට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන ගැනීම නිසා ඔවුන් අද නඩුව නැවත ආපහු අග්‍රමිනිස්කාරවරයාට යොමු කළා. නැවත නඩුවට දිනයක් යොමු කළා. මෙන්න මේ දේ කරුණා කරලා හිතන්න. මේ ගේන නඩු නාගානන්ද අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගේන හැම නඩුවක්ම නාගානන්දගේ නඩු නෙමෙයි. මේවා මානව අයිතිවාසිකම් නඩු. ඔබේ අයිතිය උල්ලංඝනය කිරීම නඩු තමයි ඔක්කොම තියෙන්නේ. කරුණා කළා තමගේ ආත්ම ගෞරවය, ආත්ම අභිමානය, පෞරුෂය, දේශාභිමානය මේවා ගැන හිතලා නැගිටින්න දෙපයි. එහෙම නොකරන තාක් දුරට ඔබේ මාතෘභූමියට යන කලක් නැවත ඌමනාවෙන් කල්පනාවෙන් හිතන්න අපි මේ රටේ මොනවද කරන්නේ කියලා. බොහෝ ස්තුතියි.